Hi, Alone. ඉතින් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ Minu Vlogs YouTube channel එකට. ඔන්න ඔයාලගේ ඉල්ලුම් නිසාම මගේ Minu Vlogs YouTube channel එකෙන් ඔයාලට study tip videos අරන් එන්න හිතුවා. මේක තමයි මගේ පළවෙනි study tip YouTube video එක. අලුතින් මුලින්දල පාඩම් කරන්න පටන් ගන්න එක්කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් හැමෝම රැඳිලා ඉන්න. පාඩම් කරන කෙනෙක්ට ගොඩක්ම තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේක. ඒ තමයි ආසාවෙන් පාඩම් කරන්න දියන්න. නැත්තම් පාඩම් කරන්න ගත්තාම කම්මැලි වෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ මුලින්ම මග අරව ගන්න තමයි මම මේ ස්ටඩි ටිප් එක දෙන්නේ. එකට ඔයා මුලින්ම ගන්න ඕනේ ඔයාගේ පරණ පොතක් හරි නැත්නම් කැලෙන්ඩර් ගොලයක් නැත්නම් ඔයාගේ ඩයරි එක වගේ මොකක් හරි කොලයක් ගන්න. ඊට පස්සේ ඒකේ ඔයාගේ ළඟින් එක්සෑම් එකකට නැත්නම් ඔයා දැන් ඕ ලෙවල් නම් ලියන්න ඉන්නේ ඒකේ ටාගට් එක ලියන්න නැත්නම් ඒ ලෙවල් නම් ලියන්න ඉන්නේ ඒකේ ටාගට් එක ලියන්න නැත්නම් මාර විභාගයක් උනත් කමන්නේ ඔයා ටාගට් එක ලියා ගන්න ඕනේ ඒ විභාගය. ඒ කියන්නේ ඕ ලෙවල් ඒ නමයක් ගන්න එක ඊට පස්සේ ඒ නමයක් අරගෙන මොන ස්කෝල්ටද යන්නේ වගේව ලියන්න. ඒ ලෙවල් වගේ නම් ඒ තුනක් අරගන්න ඉසෙට් කෝ එක මොන වගේද මොන කැම්පස් එකටද යන්න කැමති මොන ෆැකල්ටි එකද කියලා ලියන්න. එහෙම ලියලා ඔයා ඒක පේන තැනකින් ඒ කියන්නේ ඔයාගේ පාඩම් කරන මේස ඉස්සරහ නැත්නම් ඔයා නිදා ගන්න ඇඳගාවේ නැත්නම් ඔයා වැඩිපුර ගැවසන තැනක ඒක අලෝ ගන්න ඕනේ. එහෙම කළාම වෙන්නේ ඔයා හිතන්නකො එතන ඉඳන් ෆෝන් එක ඔබනවා. ඔයා දැන් පෑය ගානක් තිස්සේ තැන්ට වෙලා ෆෝන් එක ඔබව බින්නකොට ඔයා දකිනවා ඔයාගේ අර විෂන් බෝඩ් එකක් වගේ නැත්නම් ඔයාගේ ටාගට් එක දකිනවා. ඒ දැකලා එතකොට ඔයාට හිතෙනවා මට මෙතනට යන්න ඕනේ මේ දේ කරන්න ඕනේ ෆෝන් එක ඔබ ඔබ ඉඳලා හරියන්නේ නැහැ කියලා ඔයාට හිතෙන්න ගන්නවා. එතකොට ඔයා ෆෝන් එක පැත්තකින් තියලා පාඩම් කරන්න යොමු වෙනවා. ඔයාට පුළුවන් ඒක ඔයා ලියා ගන්නවා විතර නෙමෙයි ඔයාට පුළුවන් ඔයා යන්න කැමති කැම්පස් එකේ ෆොටෝ එකක් අලව ගන්න ඔයාගේ ඩ්‍රීම් එකේ ෆොටෝ එකක් අලව ගන්න නැත්නම් ඔයාට දැන් එක්සෑම් එකනේ මෙතන ටාගට් කරන්නේ ඒ එක්සෑම් එකේ ගන්න ඕන ලකුණු ගන්න නැත්නම් ඒ නමය ඒ තුන කියලා ලොකුට ගහගන්න ඒ වගේ වුණාම ඔයාට ආසෙ හිතෙනවා පාඩම් කරන්න ඒක දකින දකින සැරේට පාඩම් කරන්න හිතෙනවා. ඔයාට පුළුවන් ඒක ඔයාට කැමති විදිහට හදාගන්න. මොකද ඔයාගේ ඩයරි එක ඔයාගේ කොලයක් ඒකේ වෙන කවුරුත් ඕක මේ බලන්නේ නැහැනේ. ඒකින් ඔයාට පුළුවන් දැන් ඔයා ඒ ලෙවල් නම් කරන විෂයන් තුන ඕ ලෙවල් නම් කරන විෂයන් නමය ඒවා ලියාගන්න පුළුවන්. ඔයාට හිතන්න පුළුවන් මේ මං කියන එක කළා කියලා වැඩක් වෙන්නේ නැහැ. මේව මොන වැඩද? මේව මං ඉස්සරත් කළා. මේව වැඩක් නැහැ. ඒ එහෙම වෙන්නේ ඔයාලා ඕක එක දවසකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන. ඔයා ඕක දිගටම කරගෙන ගියොත් ඔයා ඕක දකින වාරයක් වාරයක් පස ඔයාට පාඩම් කරන්න ආසිතා. මේ ටාගට් එකට යන්න ඕනෙමයි කියලා හිතනවා. ඒකෙන් ඔයා තව තවත් පාඩම් කරන්න ගන්නවා. එක දවසකින් දෙකකින් පාඩ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. පාඩම් කරන කෙනෙක්ට මුලින්ම තියෙන්න ඕනේ තමන්ගෙම කියලා ටාගට් එකක්. තමන්ගෙම කියලා හීනයක්. ඒ නැත්තම් ඔයා නිකන් ඔහේ පාඩම් කළා කියලා කිසි තේරුමක් නැහැ. තව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි එයාලා පාඩම් කරන්නේ මොකටද කියලා දන්නේ නැහැ. මොනවා කරන්නද කියලා දන්නේ නැහැ. පාඩම් කරනකොට පාඩම් කරන්නේ මොකටද නැත්නම් මොන දේ ඉටු කරගන්නද කියලා දැනගෙන පාඩම් කරන්න ඕනේ. ඉතින් ඔයා ඔයාගේ සිලබස් එක ගැන අවබෝධයක් තියාගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලා පරණ පොතක් නැත්නම් කොළ කෑල්ලක් ඒ උනට වටිනවා වෙනම පොතක් අරගෙන මේක ලියුවනම් ඕ ලෙවල් කෙනෙක් නම් සබ්ජෙක්ට් 9ක් තියෙනවා. ඒ ලෙවල් කෙනෙක් නම් සබ්ජෙක්ට් 3ක් තියෙනවා. ඒ වගේ ඕගොල්ලෝ දැන් ඕ ලෙවල් නම් සබ්ජෙක්ට් 9ට ඒ ගත්ත පොතේ වෙන වෙනම පිටු 9ක් තියන්න. තියලා ඕගොල්ලෝ දැන් සයන්ස් වල නම් පාඩම් 20යි නම් තියෙන්නේ ඕ ලෙවල් වලට.
ඒ 20 නම නම් ටික ලියා ගන්න ඕනේ පල්ලෙහාට. ඒ ලියාගෙන දැන් කොච්චර පාඩම් කරලා තියෙනවද නැත්නම් ඉගෙනගෙන තියෙනවද කියලා එතන ඉස්සරහින් ටික් එකක් දා ගන්න ඕනේ. එතකොට ඔයාට තේරෙනවා තව කොච්චර පාඩම් තියෙනවද. තව දැන් අපේ සිලබස් එකට අදාළව පාස් පේපර් මොනවද තියෙන්නේ, තව මොඩල් පේපර්ස් මොනවද තියෙන්නේ කියලා ඒ කොළෙම පැත්තකින් ලියා ගන්න ඕනේ. ඒ සබ්ජෙක්ට් වලට වෙන වෙනම ලියා ගන්න ඕනේ. මේ ටිප් එක වැදගත් වෙන්නේ ළඟකදී නෙමෙයි, මේ දැන් නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයාට එක්සෑම් එක ලං වෙනකොට තමයි මේ ටිප් එක වැදගත් වෙන්නේ. මොකද දැම්ම ඉඳලම ලියලා තියාගත්තාම එක්සෑම් එක වෙනකොට ඔයාට ඒ විෂයන් පිළිබඳව අවබෝධයක් තියෙනවා ඒ පොත බැලුවහම. ඒ කියන්නේ ඔයාට ඒ පොත බැලුවාම දැනගන්න පුළුවන් මම මේ සබ්ජෙක්ට් එකේ මේ ටික පාඩම් කරලා තියෙනවා. දැන් මට බලා ගන්න තියෙන්නේ මේ ටික. මට තේරෙන්නේ නැත්තේ මේ ටික. මම පාස් පේපර් කරලා නැත්තේ මේ ටික කියලා ඔයාට ඒ පොත දිගහැරියාම බලා ගන්න පුළුවන් වෙනවා. මේකෙන් ඔයාට විභාගෙ ලඟ වෙලා ස්ට්‍රෙස් ගන්න දෙයක් නැහැ. මොකද දැන් පේපර් ලියලා තියෙනවා, දැන් කොලේ පැත්තකින් ලියලා තියෙනවා පේපර්ස් 10ක් මංගාව තියෙනවා මේ විෂයේ. ඒ වුණාට දැන් මංගාව තියෙන 8යි, ඉතුරු දෙක නැති වෙලා. නැත්තම් 8ක් කරලා තියෙන්නේ, ඉතුරු දෙක විතරයි කරන්න තියෙන්නේ කියලා ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. ඒකෙන් ඔයාගේ විභාගෙ ලඟ වෙලා ආතතිය අඩු කරනවා. මොකද ආයි හොයන්න දෙයක් නැහැ, කොහෙද දැම්මේ කියලා මතක නැහැ, ඒවා මුකුත් වෙන්නේ නැහැ. මේකෙන් ඒ අමතකුණත් ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. මෙච්චරයි නැති වෙලා තියෙන්නේ, මෙච්චරක් කරලා තියෙනවා එහෙම කියලා දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ සබ්ජෙක්ට් වල මේ දේවල් පිළිබඳව අවබෝධයක් තියාගෙන ඉදිරියට පාඩම් කරගෙන ගියොත් තමයි ඔයාට හොඳ රිසල්ට් එකට යන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඔහේ පාඩම් කරන් ගියා කියලා ඔයාට අන්තිම මොහොතේ රිසල්ට් එක වැඩි කරගන්න වෙන්නේ නැහැ. අඩු වෙනවා විතරයි වෙන්නේ. මොකද අන්තිම මොහොතේ ස්ට්‍රෙස් වැඩි වුණොත් ඔය කලින් පාඩම් කරපු සියල්ලම නැති වෙනවා. ඔන්න ඉතින් අද කියා දුන්න ටිප්ස් දෙක ඔයාලට වැදගත් කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. තව අනිත් යාළුවන්ටත් බලන්න share කරන්න. අනිවාර්යෙන් මේ ටිප්ස් දෙක කරලා comment එකේ comment එකකුත් දාගෙන යන්න.